හතුලිය දශකයේ දෙමළෝ යුද සමයේදී ජර්මනිය පැන්සර් 1 සහ පැන්සර් 2 වැනි සැහැල්ලු යුද ටැංකිවල සිට පැන්සර් 3 සහ පැන්සර් 4 වැනි මධ්‍යම මාන යුද ටැංකි හා ටයිගර් 1 හා ටයිගර් 2 වැනි බර යුද ටැංකි දක්වා යුද ටැංකි සංවර්ධනය කරා. මේ ජර්මන් ටැංකි ඉතා හොඳින් ආයුධ සන්නද්ධ හොඳ තත්ත්වයේ ආමරොලින් ආවරණය කරන ලද හොඳින් සැලසුම් කර තිබුණු යුද ටැංකි ලෙස හඳුන්වන්න පුළුවන්. ඒත් ඒ වගේ තිබුණු අධික ඉන්ධන පිරිවැය හා නඩත්තු කිරීම අපහසුව සංකීර්ණ වීම වැනි ගැටලු සහ අඩු නිෂ්පාදන සංඛ්‍යාව වැනි දේවල් නිසා මිත්‍ර පාර්ශවයට එරෙහිව වැඩි වාසියක් ලබා ගැනීමට ජර්මනියට මේක නිසා බැරි වුණා. විශේෂයෙන් T-34 වගේ නැත්නම් අපි හැමෝම දන්න T-34 වගේ යුද රුසියානු යුද ටැංකි හොඳින් හැසිරවිය හැකි හොඳ ෆයර් පාවර් එකක් තිබුණු හොඳ තත්ත්වයේ ආරක්ෂාවක් තිබුණු ටැංකි වීම නිසා ජර්මන් ටැංකිවල පසුබෑමක් දකින්නට තිබුණා. විශේෂයෙන් කර්ක්ස් අඩකවේ වගේ සටන්වලදී ඒවා කැපිලා පෙනුණු අඩුපාඩු වුණා. 1950 අවුරුද්දෙන් පස්සේ බටහිර ජර්මනිය හා ප්‍රංශය එකතු වෙලා ඔවුන්ගේ පැරණි ටැංකි වෙනුවට නවතම යුද ටැංකියක් සංවර්ධනය කරන ව්‍යාපෘතියක් ආරම්භ කරා. මේ ව්‍යාපෘතියට ඉතාලියත් හවුල් වුණත් ඔවුන්ගේ අවශ්‍යතා වෙනස් වීම නිසා මේ ව්‍යාපෘතියෙන් ඉතාලිය ඉවත් වෙනවා. ඒත් බටහිර ජර්මනිය මේ ව්‍යාපෘතිය දිගටම කරගෙන ගිහින් ලැපර්ඩ් 1 ටැංක් එක 1965 අවුරුද්දේ හඳුන්වලා දෙනවා. ලැපර්ඩ් 1 ටැංක් එක මධ්‍යම ප්‍රමාණයේ සන්නාහයක් 1 mm 105 ප්‍රධාන අවියක් තිබ්බ ඉතාමත් හොඳින් හසුරවන්න පුළුවන් සැහැල්ලු යුද ටැංකි. මේ ව්‍යාපෘතියත් එක්කම වැඩ කරපු ප්‍රංශය ඊට සමගාමීව AMX-30 ටැංකිය හඳුන්වලා දෙනවා. ලැපර්ඩ් 1 ටැංක් එක ජර්මනියේ ක්‍රවුස් මැෆේ සමාගම විසින් තමයි නිෂ්පාදනය කරන්නේ. මෙම ලැපර්ඩ් 1 ටැංක් එක ගොඩක් යුරෝපීය රටවල වගේම කැනඩා, ඕස්ට්‍රේලියාව වගේ අනෙක් මිත්‍ර රටවල ජනප්‍රිය වෙනවා. 1970 ජර්මනියේ මේ ලැපර්ඩ් 1 ටැංක් එකට අනුප්‍රාප්තිකයක් සංවර්ධනය කරන්න පටන් ගන්නවා. මේ ටැංකියට කොම්පෝස්ට් ආම එකක් වගේම ඩිජිටල් ෆයර් කන්ට්‍රෝල් සිස්ටම් එකක් වගේ නව තාක්ෂණික උපාංග ඇතුළත් කරනවා. මේ අලුත් ටැංකියත් ක්‍රවුස් මැෆේ සමාගම විසින්ම තමයි නිෂ්පාදනය කරන්නේ. මේ ටැංක එක 1979 ලැපර්ඩ් 2 විදිහට සේවයට එකතු වෙනවා. මේ ටැංක එක ලැපර්ඩ් 1ට වඩා බරින් වැඩි වගේම දියුණු සන්නාහයක් තියෙන අවිබලයේ ඉතාම වැඩි හැසිරවීම පහසු ටැංකියක් වුණා. ලැපර්ඩ් 2 අවුරුදු ගානක් පුරාවට සංවර්ධනය කරගෙන ගිහින් විවිධ ප්‍රභේද විදියට මාදිලි විදියට දැන් සංවර්ධනය වෙලා තියෙනවා. ලැපර්ඩ් 2 කියන්නේ තුන්වන පරම්පරාවේ මේන් බැටල් ටැංකියක්. මේ වෙද්දි මේ ටැංකිය ජර්මන් හමුදාව වගේම කැනඩාව, චිලි, ඉන්දුනීසියාව, සිංගප්පූරු වගේම යුරෝප රටවල 13ක් සඳහා මේන් බැටල් ටැංකියක් විදියට පාවිච්චි කරනවා. සමහර රටවල් ලැපර්ඩ් 2 ටැංක් එක නිෂ්පාදනය කරන්න බලපත්‍ර පවා ලබාගෙන තිබෙනවා. ලැපර්ඩ් 2 ටැංක් එකේ කමාන්ඩර්, ගනර්, ලෝඩර්, ඩ්‍රයිවර් විදිහට 4 දෙනෙක්ගේ ක්‍රූ එකක් ඉන්නවා. ලැපර්ඩ් 2 ටැංකිය බලගැන්වෙන්නේ MTU-MB873K A501 ඩ්‍රව සිසිලන් V12 ට්වින් ටර්බෝ එන්ජිමකින්. ඒ වගේම මේ එන්ජින් එකට 2600ක RPM අගයක් වගේම හෝස් පවර් 1479ක් ඒ වගේම කිලෝවොට් 1103ක බලයක් නිෂ්පාදනය කරන්න පුළුවන්. ලැපර්ඩ් 2 ටැංක් එක සුමට මාර්ගයේ පැටි කිලෝමීටර් 70ක උපරිම වේගයක් වගේම රළු මාර්ගයක පැටි කිලෝමීටර් 50ක උපරිම වේගයක් ලබා ගන්න හැකියාවක් තිබෙනවා. මේ ටැංක් එකේ ඉන්ධන ධාරිතාව ලීටර 1200ක් නිසා සුමට මාර්ගයක කිලෝමීටර් 340ක් වගේම රළු මාර්ගයක කිලෝමීටර් 220ක් වගේ මෙහෙයුම් පරාසයක මෙහෙයුම් කරන්න මේ ටැංක් එකට හැකියාව ලැබිලා තියෙනවා. ලැපර්ඩ් 2 ටැංක් එක මිලිමීටර 120 ප්‍රධාන කාලතුවක් පවියකින් සමන්විත අතර මේ කාලතුවක්කුවට ආම පියසින් හයි එක්ස්පෝසිව් ඇන්ටි ටැංක්, හයි එක්ස්පෝසිව් ඉස්කෝස් හෙඩ් වගේම මල්ටි පර්පස් ඇන්ටි ටැංක් උණ්ඩ වෙඩි තැබීමේ හැකියාව තිබෙනවා. ලැපර්ඩ් 2 ටැංකිය තුළ ප්‍රධාන උණ්ඩ 42ක් දක්වා ගබඩා කර රැගෙන යමේ හැකියාවක් පවතින අතර සෙකන්ඩරි වෙපන් එක විදියට මිලිමීටර 46.62 මැෂින් ගන් එකක් ඇතුළත් වෙනවා. මේ මැෂින් ගන් එක සතුව උණ්ඩ 4750ක් දක්වා වට ප්‍රමාණයක් වෙඩි තැබීමේ හැකියාවක් පවතින. ලැපර්ඩ් 2 ටැංකිය සතුව ඩිජිටල් ෆයර් කන්ට්‍රෝල් සිස්ටම් එකක් තියෙන අතර ඒ සතුව ලේසර් රේන්ජ් ෆයින්ඩර්, තර්මල් ඉමේජර් කම්පියුටර් සිස්ටම් එකක් ඒ වගේම ස්ටෙබලයිස් රූපරාමු තුවක්කුකරුට සහ කමාන්ඩර් ලබා දීමේ තාක්ෂණයක් තිබෙනවා. මෙම ෆයර් කන්ට්‍රෝල් සිස්ටම් මගින්
අඩු දර්ශන පරාසයක් සහිත තත්ත්වයන්වලදී වැරදි ඉලක්ක ලබා ගැනීමට හැකියාවක් ලබා දී තිබෙනවා. තවද මෙම ටැංකිය සතුව උසස් නයිට් විෂන් සහ තාප සංවේදී තර්මල් ඔබ්සර්වේෂන් ගායනරි සිස්ටම් හා පැනෝරමික් පෙරස්කොපික් දර්ශන කමාන්ඩන්ට් හා ඩ්‍රයිවර්ට ලබා දීමේ හැකියාවක් පවතිනවා. ලැපර්ඩ් 2 ටැංක් එකේ ආමයක නැත්තම් සන්නාහකයේ සංයුක්ත සන්නාහකයක්. ඒ කියන්නේ ඒක හයි හාඩ්නස් ස්ටීල්, ටංගස්ටන්, ප්ලාස්ටික් පිරෝමක් සහ සෙරමික් වලින් සමන්විත මිශ්‍රණයකින් තමයි මේ සන්නාහකය හදලා තියෙන්නේ. මේ සන්නාහකය මගින් ටැංකියට ඉතා ඉහළ ආරක්ෂාවක් ලබා දී තිබෙනවා වගේම මේ ටැංකිය තුළ කාර්යමණ්ඩල සඳහා වෙනම ආවරණයක් සහිත ඉහළ ආරක්ෂාවක් ලබා දී තිබෙනවා. මෙම ටැංකියේ සන්නාහකය සඳහා අමතර ලෙස එක්ස්ප්ලෝසිව් රියැක්ටර් ආම, ස්ලැට් ආම හෝ කේජ් ආම සවිකල හැකි අතර මෙමගින් ටැංකියේ ආරක්ෂාව තවත් ඉහළ නංවා ගත හැකි. ලැපර්ඩ් 2 ටැංකියේ සංවර්ධනයෙන් හා යාවත්කාලීන කිරීම කීපයක් මේ වෙනුවට පවතින අතර වර්තමාන වන විට එහි දුර්වලතා හඳුනා ගනිමින් සංවර්ධනය කරමින් පවතින අතර නුදුරු අනාගතයේදී නව සංවර්ධනය කිරීම අපට දක ගැනීමට හැකිවනු ඇත. ලැපර්ඩ් 2 ටැංකිය දැනට ලෝකයේ පවතින උසස් තත්ත්වයයි හා සක්‍රීය යුද තත්ත්වයන්වල ඉතාම හොඳින් ක්‍රියා කරන ටැංකියක් වන අතර ඉතාමත් විශ්වාසදායී යුද ටැංකියක් ලෙස සලකනවා. ඉදිරි කොටස් වලින් අපි තවත් යුද බිමේ තොරතුරු ඔබට ලබා දීමට බලාපොරොත්තු වෙනවා. ඒක නිසා මේ චැනල් එක subscribe කරලා bell icon එක ඔබලා තියාගන්න කියලා මම ඔයාලට මතක් කරනවා. සුබ දවසක්. යාය මතම වෙනවා.